ඒකයි බය නැතුව මං කාටුණත් Nokia Android smartphone එකක් මම recommend කරන්නේ. සමදා අලුත් වෙන Nokia. ඉන්දියානු රජයේ ප්‍රධානයක් ලෙස මෙරටට ලැබුණු AstraZeneca Covishield එන්නත් තොගය ඊයේ ගුවන්තොටුපලේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට නිල වශයෙන් බාර දුන්නේ ඉන්දිය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතායි. එලෙස ලැබුණු එන්නත් බස්නාහිර පළාතේ තෝරාගත් රෝහල් කිහිපයකදී කොවිඩ් මර්ධනයට සක්‍රීයව දායක වන සෞඛ්‍ය අංශයේ පිරිස සඳහා අද ලබා දුන්නා. ඒ අනුව ජාතික බෝවන රෝග විද්‍යායතනයේදී මුල්ම එන්නත ලබා ගත්තේ එහි අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේ වික්‍රම මහතායි. මේ අවස්ථාවට ජනාධිපති ජේෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග ඉන්දිය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ රාජ්‍ය මාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ ඇතුළු පිරිසක් සහභාගී වුණා. මේ කටයුතු අපි සූදානම් කරලා තිබුණේ පෙබරවාරි මාර්තු මාසේ වෙනකොට එන්නත් කරන්නේ ලංකාවට හඳුන්වලා දෙන්න අපිට හැකියාව ලැබුණා. අතිගරු ජනාධිපතිතුමාගේ සහ ඉන්දියානු ගරු අග්‍රාමාත්‍යතුමාගේ මැදිහත් වීම තුළ අපි සැලසුම් කරගත්ත දිනට වඩා කලින් ආරම්භ කිරීමට හැකියාව ලැබුණා. I must say that this is a moment that all of us should celebrate because it මේක අපි හැමෝම සමරන් වුණ අවස්ථාවක්. අදෘශ්‍යමාන සතුටෙක් සමග සටන් කිරීමේ වැඩපිළිවෙලක ආරම්භයයි මේ. මේ විදිහටම අපි මේ සටන් දිනුවා කියන දවසත් ඉක්මනින්ම ඇහිවි. අපි ඊයේ දැක්ක කොවිඩ් පාලන අතින් අපි 10 වෙනි තැනට පත් වෙලා තියෙනවා කියලා. මම ඉතාමත් කෘතඥ පූර්ක වෙනවා ඉන්දියා මහ කොමසාරිස්වරයාට අපි ආරම්භ කරපු මේ නව එන්නත් කරන වැඩපිළිවෙල සම්බන්ධයෙන්. අපිව මේ වෙලාගෙන තියෙන්නේ ජාත්‍යන්තර වසංගතයක් නිසා මේ පරදවණේක රටකට තනියම කරන්න බෑ. ඉන්දියා අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රතිපත්තිය අසල්වැසියන්ට මුල් තැන දීමයි. ඒ අතරිනුත් ලංකාව ඉන්දියානුවන්ගේ හදවතේ මුල් තැන තියෙන බව මෙමගින් පෙන්눔 කළා. මේ ඖෂධ තොගයේ බහර ගන්න ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාම පැමිණීම අපිට ඉතා විශේෂත්වයක්. එමකින් එතුමා පෙන්නවා ලංකාවේ ජනතාවගේ සෞඛ්‍ය ගැන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා දීලා තියෙන තැන. එවගේම එමගින් පෙනී ගියා ඉන්දියාව සමග තියෙන සම්බන්ධතාවයේ වැදගත්කමත් එතුමා පිළිබිඹු කළ බව. ඊට සමගාමීව අද උදෑසන නාරහින්පිට යුද හමුදා රෝහලේදීද කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් වැඩසටහන ක්‍රියාත්මක වුණා. අද උදෑසන යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ සහභාගීත්වයෙන් එතුමාණන්ගේ ප්‍රධානත්වයෙන් මේ කටයුත්ත ආරම්භ කළා. ඉතින් අද දවස තුල මේ විරෝධා රණවිරුවන් 600කට ආසන සංඛ්‍යාවකට මෙම එන්නත් මාත්‍රාව ලබා දෙන බව තමයි සඳහන් කරේ. මේ ඉන්නේ යුද හමුදාවේ වෛද්‍යවරයා එතුමිය මේ සියලුම රණවිරුවන් පරීක්ෂා කිරීමෙන් අනතුරුව තමයි මේ එන්නත් ලබා දීමේ කටයුත්ත සඳහා යොමු කරන්නේ. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත් ඉන්දියා අගමැති නරේන්ද්‍ර සිං මෝදී අග්‍රාමාත්‍යතුමත් අතර තිබෙන සුහද සම්බන්ධතාවයේ සනිටුහන් කරමින් ඔක්ස්ෆර්ඩ් ආයතනයෙන් පරීක්ෂණ කර සොයා ගන්නා ලද ඉන්දියා රජයේ යටතේ සීරම් ආයතනයේ නිෂ්පාදිත ඇස්ට්‍රාසෙනිකා නැත්නම් කොවිසීල් කියන එන්නත ඉන්දියා රජය වෙතින් මිලදීගෙන ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් වශයෙන් ලක්ෂ 5ක එන්නත් ප්‍රමාණයක් ලබා දීමට කටයුතු කරන බව කලින් දැනුම් දුන්නා. ඒ අනුව තමයි ඊයේ දිනේදී මෙම එන්නත් ප්‍රමාණය ශ්‍රී ලංකාවට ඉන්දියා ගුවන් යානයක් මාසින් රැගෙන එනු ලැබුවේ. මේ අතර අද උදෑසන කොළඹ ජාතික රෝහලේදීද කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් කරන වැඩසටහන ආරම්භ කෙරුණා. ජාතික රෝහල අද දින අපි මෙම එන්නත ලබා දීම කටයුතු කරනවා. ඉතින් අද දිනේ ලබා දෙන පළවෙනි මාත්‍රාව මේක කියලා තියෙන විදිහට අපිට තියෙන්නේ ඊළඟ මාත්‍රාව ලබා දෙන්නේ තවත් මාසකින්. ඒ අනුව අද දින පළවෙනි මාත්‍රාවල හෙට දින සානිද දිනය සම්පූර්ණ කළා. ඊළඟ මාසෙකට පස්සේ ඊතුරු මාත්‍රාව ලබා දීමෙන් දැනට කටයුතු කරගෙන යනවා. මීට අමතරව බස්නාහිර පළාතේ තවත් රෝහල් කිහිපයකදී කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් වැඩසටහන ක්‍රියාත්මක කෙරුණේ මේ අයුරේ. මේ අතර ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලැබමින් සිටින සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය පවසන්නේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත ඉදිරිපෙළ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට සහ ආරක්ෂක සේවාවන් සඳහා ලබා දීමේ කටයුතු ආරම්භ කිරීම සම්බන්ධයෙන් තමා ඉතා සතුටට පත්වන බවයි. මෙම එන්නත් කරන වැඩපිළිවෙල ආරම්භ කිරීමත් සමග මෙරට කොවිඩ් වෛරස මර්ධන වැඩපිළිවෙල තවත් ශක්තිමත් වන බව අමාත්‍යවරිය අවධාරණය කරනවා. ඉදිරියේදී මෙරට සියලු ජනතාවටද කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබා දීමට කටයුතු කරන බවත් එම නිවේදනයේ සඳහන්. මේ අතර අද සිට ලබා දෙන කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත සම්බන්ධයෙන් වෛද්‍ය සංගම්ද අදහස් පළ කළා. මේ එන්නත බොහෝ අයට ලබා ගන්න පුළුවන්. වයස 18ට අඩු අයට මේ එන්නත ලබා දෙන්නේ නැහැ. ගර්භණී තත්ත්වයේ ඉන්න අයටත් මේ එන්නත ලබා දෙන්නේ නැහැ. ආසාත්මිකතාවෙත් ඉතාමත්ම
ප්‍රබල විදිහට ආසාත්මිකතාව තියෙන අයන්ට තමයි මේ ඉන්නත ලබා නොදෙන්නේ. සුළු වශයෙන් ආසාත්මිකතාව තියෙන අය ඒ ගැන බිය යුතු නැහැ. ඊටත් අමතරව කෝවිඩ් රෝගය කෝවිඩ් රෝග ලක්ෂණ තියෙනවා නම් හරි උණ තියෙනවා නම් හරි ඒ අවස්ථාවේදීත් මේ ඉන්නත ලබා දෙන්නේ නැහැ කියන එක ගැන දැනුවත් වෙන්න ඕන. දැනට තියෙන පරීක්ෂණ වාර්තා අනුව මේ ඉන්නත නිසා විශාල අතුරු ආබාධ දෙන බවක් වාර්තා වෙන්නේ නැහැ.